ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන ආස්කමේ වචනයයි. අද දෙසැම්බර් මාසයේ 28 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම රෝම පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 3-4-5 අපි මෙනෙහි කරන්ට යනවා. අපේ තේමාව උනේ මේ නත්තල් දැන් අවසන් වුණා. ඒ නිසා දැන් නත්තලෙන් පස්සේ මම කොයි විදිහටද මගේ ජීවිතය හදාගන්නේ, නැත්නම් කොයි විදිහටද මගේ ජීවිතය ජීවත් වෙන්නේ මම කියන එක තමයි අපේ ප්‍රශ්නය අපටම. ඉතින් 3 වගන්තිය කියනවා එපමණකුත් නොව කියලා කියන්නේ අපි පළවෙනි වගන්තියේ දෙවෙනි වගන්තියේ මොනවද අපිට කිව්වේ කියලා අපි ඊයේ දවසේ ඉගෙන ගත්තා. අපි ඉගෙන ගත්තා අපිට ශුද්ධෙන් ශුද්ධ වූ ස්ථානෙට යන්න දැන් දොර ඇරලා තියෙන්නේ කියලා. කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාවට. ඒ වගේම අපි දැන් දෙවියන් වහන්සේ ඉදිරියේ බය නැතුව ඉන්න පුළුවන්, නිර්භීතව ඉන්න පුළුවන්. ඒකට හේතුව අපේ ඇදහිල්ල කර්ම කොටගෙන දෙවියන් වහන්සේ අපිට ඒ දේ දී තිබෙන නිසා. දැන් 3 වගන්තියකට එපමණකුත් නොව ඒ ඊගේ කියපුවා විතර නෙමෙයි, පීඩා විඳීමෙන් ඉවසිල්ල පැමිණෙනවා. ඉවසිල්ලෙන් සාතිකකම, සාතිකකමෙන් බලාපොරොත්තු වීමද උපදින බව දැන අප විඳින පීඩාවලදීත් ප්‍රීති වෙන්න. ඉතින් ඔබ හැම දෙයකින්ම ප්‍රීති වෙන්න ඒකට හේතුවක් තියෙනවා. බලාපොරොත්තුව ලැජ්ජාවට නොපමුණුවන්නේ මක් නිසාද? අපට දෙන ලද ශුද්ධාත්මන් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවන ලද්දේ කියලා. එතකොට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබගේ හෘදේ වගුරුවල පේනවා. ඉතින් ඔබට කියන්න බෑ මට දැන් ඇති වෙලා තියෙන්නේ මගේ භාර්යාවත් එක්ක ඇති වෙලා තියෙන්නේ, මගේ ළමයින් එක්ක ඇති වෙලා තියෙන්නේ, මගේ බොස් එක්ක ඇති වෙලා තියෙන්නේ, මගේ සභාවත් එක්ක ඇති වෙලා තියෙන්නේ, මගේ අසල්වැසියොත් එක්ක ඇති වෙලා තියෙන්නේ, මට ප්‍රේමයක් නැහැ. දෙවියන් වහන්සේ කිව්වා තමයි මට ප්‍රේම කරනවා, මම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා, නමුත් මට ප්‍රේමයක් නැහැ වගේ දැන් මට හැඟෙන්නේ කියලා ඔබ හිතන්නේ නැහැ. ඔබට එහෙම කියන්න බෑ. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ සුද්ධ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබට දෙවියන් වහන්සේ දී තිබෙනවා මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය හෘදේම වගුරුවල. එතකොට ඔබට අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන් වෙන්න හෘදේම උන්වහන්සේ වගුරුවා තිබෙනවා. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. එතකොට පීඩා එනකොට බය වෙන්න එපා. ඇයි? පීඩාවෙන් මොනවද උපදින්න යන්නේ? ඉවසිල්ල. ඉවසිල්ලෙන් මොනවද උපදින්න යන්නේ? සාතිකකම. සාතිකකමෙන් මොනවද උපදින්න යන්නේ? බලාපොරොත්තුව. ඒ වගේම ඒ බලාපොරොත්තුව කවදාවත් ඔබව ලැජ්ජාවට පමුණවන්නේ නැහැ. කාගෙන්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මිනිස්සෙක් ගැන බලාපොරොත්තු වෙන්න එපා. විශ්වාසය ඔබට දුන් ජයග්‍රහණය කල්පනා කරගෙන විශ්වාස කරගෙන ඔබ ජයග්‍රහණයෙන් ජීවත් වෙන්න දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද කරනවා. ඔබ කවුරුණක් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.